all those laws we have to cut through and go back to the GCEC system. When the investment is there, the organization has 2 weeks to make their remarks, and thereafter final decision is taken by the organization. නයලපා ගැනීම වෙනුවට ආයෝජන වලට යන ක්‍රමයට අපි ආපහු යොමු වෙන්න වෙනවා. ආයෝජනයක් සිදු කිරීමේදී කිසියම් සංවිධානයකට සති 2ක කාලයක් ලැබෙනවා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. එතින් පස්සේ අවසන් තීන්දුව ගන්න පුළුවන්. දෙවනුව අපි මානව සම්පත් වර්ධනය කිරීම වගේම යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ගැනත් අවධානය යොමු කරනවා. මේ තත්ත්වයන් හොඳට තියෙනවා නම් අපිට ඕමනාවටත් වඩා බදු සහන ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපට කාර්යක්ෂම පරිපාලන ක්‍රමයක් තියෙන්න ඕන. කාර්යක්ෂම යටිතල පහසුකම් පද්ධතියක් තියෙන්න ඕනේ. එතකොට තමයි ආයෝජන පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. තොරතුරු තාක්ෂණය, නිෂ්පාදනය, සංචාරක කර්මාන්තය වගේ විශේෂ ක්ෂේත්‍ර කෙරෙහි මෙතනදී අවධානය යොමු වෙලා තියෙනවා. අප අතීතයේදී මහ කොළඹ ආර්ථික කොමිසමේ ක්‍රමයට අනුව කටයුතු කරද්දී ඊටමත් වේගවත් ආර්ථික වර්ධනයක් ඇති කරගත්තා. නීති විශාල ප්‍රමාණයක් තියෙනවා මේ ආර්ථික වැඩපිළිවෙලට වෙනස් කරන්න. මේ ප්‍රතිසංස්කරණ වැඩසටහන්වලදී රට පාවා දෙනවා කියලා දෙවන්ත ප්‍රචාරණ ව්‍යාපෘති ආරම්භ වෙන්න පුළුවන්. අපිට අපගේ අධ්‍යාපන පද්ධතිය නවීකරණය කරගන්න ඕනේ. අපි IMF එකත් එක්ක වැඩ කරනකොට ආර්ථිකය නවීකරණය කිරීම ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. කෘෂිකර්මයේ නවීකරණයට අවධානය යොමු කරලා තියෙනවා.